අරයන් බෑවට පස්සේ පාරිභෝගිකය දක්වා යන අතරතුර කොච්චර ලීටරයකට ගොල්ල ගණන් හදලා තියනවද කොච්චර ගොල්ලට වියදම් වෙන්නේ අද කොහෙන්ද අද කීල්ස් කෙන් කම් ආසන්න වශයෙන් රුපියල් 25ක් වගේ 25ක් කියන්නේ විශාල ගාණක් පර්ලීට අනිකුත් සමාගම් එක්ක තරගයේදී ඒගොල්ලන්ට ලොකු වාසියක් තියෙනවා ඔයගොල්ලන්ට ලොකු අවාසියක් ෂිෆ්ට් පාටි ක්‍රමයේ යටතේ බෙදුම් කරුවන් මගින් පාරිභෝගිකයන් වෙත ඉන්ධන තොග වශයෙන් බෙදා හැරීමේ පාඩුව ඩීලර්ලට නිකන් කමිෂන් ලැබෙන ක්‍රමයක් තරා කාල සීමාවක් තුළ පස් දෙනෙකුට මාස 12ක් ඇතුළත රුපියල් මිලියන 218ක් අපි සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ මේක දැන් කියන්නකෝ බලන්න මේ සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ග මොනවද කියලා නීතිංශය මේ සම්බන්ධයෙන් නීතිංශයට පරීක්ෂණයක් කරලා පියවර ගන්න කියලා ලැබිලා නැහැ අපිට ලැබුණොත් අපි ඒ පියවර ගන්නවා මම ඉල්ලනවා කරුණාකර අපිට සතියෙන් දුන්නාම විමර්ශනය කළා සභාවතුමාට වාර්තාවක් සභාවතුමා දැන් මෙතෙන් එනකොට ඔබතුමා ලෑස්තිල ඉන්න ඕනේ ඔබතුමාට අපෙන් ඉල්ලන්න බෑ ආයි ලෑස්ති වෙන එක කාලේ අපි තමයි තීන්දුව කරන්නේ අලෙවි කරුවන් 221 දෙනෙකු අතරින් 11 දෙනෙකුගෙන් පමණක් උපයෝගිතා ගාස්තු අය කරමින් සිටි ඒ අනුව 2014 සිට 23 සැප්තැම්බර් 30 දක්වා අය කර නොගත් ආදායම රුපියල් බිලියන 4.8කට පොඩ්ඩක් වැඩි 2022 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 527.33 උත්තරයක් දෙන්න අවස්ථා ගන්නවකදී මේ පිළිබඳව අපි අය කරගන්න ලැහැත්ති මහන්සිලා තියෙනවා නමුත් ඔයගොල්ලන් ෆේල්නේ කරගෙන නැහනේ ඔයා හිනා වෙවි උත්තර දෙන්න එපා දැන් මෙතන මේ මහජනයගේ මුදල්නේ සබවතුන් දැන් මේ තමයි බිලියන 4ක් කියන්නේ පොඩි ගන්නද මේ අඹ ගෙඩියක් කඩපු එක ඉරියදාන රටක හරිද මේ බිලියන 4.5ක් 5ක් එහෙට මෙහෙට වෙලා හිනා වෙවි උත්තර දෙනවා මේ රටේ මිනිසුන්ද හිනා වෙන්නේ DOD බෙදුම් කරුවන් කොමිස් ප්‍රතිශතයේ පිළිවෙලින් 2.75ක් සහ 3% දක්වා ඉහළ දැමීමට අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා දී තිබුණා. ඉහත සීමාවන් නොසලකා කොමිස් ගෙවනු ලබන අතර ඒ අනුව 2023 සැප්තැම්බර් 30 වෙනි දිනට වැඩිපුර ගෙවූ කොමිස් මුදල රුපියල් මිලියන 24,886.99ක් විය. 2022 රුපියල් මිලියන 12,414.44ක් වූ වැඩිපුර ගෙවා තිබූ අලෙවි වියදමක් ලෙස ගිණුම්ගත කර තිබිණි. බිලියන 22 රුපියල් 6ක් වැඩියෙන් අපි ගෙවලා තියෙනවා. 95 වලට රුපියල් 7ක් වැඩියෙන් ගෙවලා තියෙනවා. සාමාන්‍ය ඩීසල් වලට රුපියල් 7ක් වැඩියෙන් ගෙවලා තියෙනවා. හරිද? සුපිරි ඩීසල් වලට 7.50ක් වැඩියෙන් ගෙවලා තියෙනවා මේ තීරණය නිසා. එක්කෙනෙක් දෙන්නෙක්ට තීන්දුව කරන්න පුළුවන්ද මේ මිනිසුන්ගේ ජන ජීවිතය සභාවත්ව? එහෙමනම් ගත්ත ක්‍රියාමාර්ග ගත්ත කිසිම අනුමැතියක් නැති අය සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද ලේකම්? යටතේ පාලනය වෙන මේ චෙක් ටිකේදී අපිට විවිධාකාර බලපෑම් තියෙනවා ඕක ඉම්ප්ලිමන්ට් කරන්න ක්‍රියාත්මක කාගෙන්ද තියෙන්නේ? කාගෙන්ද? කවුද බලපෑම් කරන්නේ? පිරවුල් හිමියන්ම තමයි. ඉතින් පිරවුල් හරි වැඩක් නේ. ඉතින් පිරවුල් හිමියන් කොහොමද බලපෑම් කරන්නේ? බෝඩ් එකට ඒ ගැන වාර්තා කරලා තියෙනවද? පිරවුල් හිමියන්ටම දින ලිකයි. බෝඩ් එකට වාර්තා කරලා තියෙනවද? කවුදද? අවසාන ලිඛිතව? ඔව් ලිඛිතව දැනුවත් කරලා තියෙනවා. කොයි කාලෙද? අධ්‍යක්ෂ මණ්ඩලේ දැනුවත් දෙමේ එවැනි ලියවිල්ල. මේ නිලධාරීන්ට ඒගොල්ලන්ගේ බලපෑමට යටත් වෙන්න ඕනේ නැහනේ. සෙඩ් එකයි තී CPC එකට නම් ස්ටිකර්ස් නැති ඒවා කැන්සල් කරේ. ඇයි කරන්න බැරි?